අයිබෝවන් හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ වෙසක්කේකට නිවසේ තියෙන දේවල් භාවිතා කරලා හදාගන්න පුළුවන් පහන් කූඩුවක් ගැන. අපි බලමු මොනවද උවමනා කරන අමුද්‍රව්‍ය කියලා. අපිට උවමනා වෙනවා shopping උරයක්, කතුරක්, හිස් ටිෂු රෝලක්. හිස් ටිෂු රෝලක් නැත්නම් ඔගලන්ට කාඩ්බෝඩ් තීරුවක් භාවිතා කරලා ඔය රූපේ පෙන්වලා තියෙන විදිහට ඉටිපන්දම රඳව ගන්න රඳවණයක් හදා ගන්න පුළුවන්. කාඩ්බෝඩ් තීරු දෙකක්, කාඩ්බෝඩ් එකකින් කපාගත්ත රවුම සහ ස්ටේප්ලර් එකක්. ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ කතුරක් භාවිතා කරලා ඔය පින්තූරේ දැක්වෙන විදිහට පොලිතින් බෑග් එක වෙන් කරගෙන කුටු දෙකක් සකසා ගන්න එක. ශොපින් බෑග් එක කපා ගත්තට පස්සේ රූපේ පෙන්වන විදිහට ස්ටේප්ලර් එකක් ආධාර කරගෙන කාඩ්බෝඩ් තීරු දෙක සවි කරගන්න. කාඩ්බෝඩ් තීරු දෙක සවි කරගත්තට පස්සේ නැවතත් ඔය රූපේ දැක්වෙන විදිහට ඒක රවුමකට නමලා, රවුමක් හැඩයකට නමලා ස්ටේප්ලර් එකක් මගින් සවි කරගන්න. දැන් අපි ඉටිපන්දම් රඳවණේ හදාගන්න යන්නේ අර කපාගත්ත කාඩ්බෝඩ් රවුමට ඔය පින්තූරේ පෙන්නලා තියෙන විදිහට අර අපි ටිෂු රෝලක් කපාගෙන හදාගත්ත රඳවණේ ඔය ආකාරයට සවි කරගන්න. දැන් ওই රූපයේ දිස්වෙන විදිහට අපි ඉස්සෙල්ලා සකසාගත්ත කොටස කනපිට හරව ගන්න. කනපිට හරවගෙන ඒකේ අනිත් පැත්තේ අග්ගිස්සට ওই විදිහට මේ ඉටිපන්දම් රඳවණේ සවි කරගන්න. ඊට පස්සේ වැඩිපුර shopping bag එකේ වැඩිපුර කෑලි තියෙනවා නම් ඒවා කපලා ඉවත් කරන්න. ඉවත් කරගත්තට පස්සේ නැවතත් හොඳ පිටට හරව ගන්න. දැන් නූලක් හරි කම්බියක් හරි යොදාගෙන මේක එල්ල ගන්න පුළුවන් විදිහට සකස් කර ගන්න. මේ රූපයෙන් පේන්නේ හැමදේම කළ ඉවුණාට පස්සේ පහන් කූඩුව දිස්වෙන විදිහ. මම බලාපොරොත්තු වෙනවා ඔයාලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. විශේෂයෙන් මේ පවතින වාතාවරණය යටතේ අපි කාටවත් අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේ ගෙදර තියෙන දේවල් වලින් මේ වෙලාවේ පහන් කූඩුව නිර්මාණය කරගන්න පුළුවන් එක ඉතාමත් වටිනවා. ඒ වගේම පහසුයි. ඉතින් මම ඔයාලන් හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා.